ආදරණීය හදවතක් තියෙන ඔයාලවද නිෂ්කෙල්ල channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද ඔයාල වෙනුවෙන් මම පළවෙනියට අරන් ආවේ 2021 රිලීස් වෙච්ච රංගදේ කියන තෙලිඟු චිත්‍රපටිය. ඉතින් ඔයාලගේ support එක අපිට ගොඩක් වැදගත්. ඉතින් අපිව subscribe කරලා ඔයාලගේ අදහස් හැම දෙයක්ම අපිට comment කරලා අපිට පොඩි sub එකක් දෙන්න කියලා ඉල්ලනවා. කතාව පටන් ගද්දිම පොඩි කෙල්ලෙක් දෙවියන් ඉදිරියේ ඇයදිනව මට මල්ලි කෙනෙක් ඕනේ කියලා. ඉතින් ඒ වෙලාවේදී ඒ අක්කගේ ඉල්ලීමත් ඉෂ්ට කරමින් ડોක්ටර් ඇවිල්ලා කියනවා ඔයාලට පිරිමි ළමෙක් ඉපදුනා කියලා. ඉතින් ඔන්න මේ ඉපදුණු පුංචි කොල්ලා තමයි අපේ මේ කතාවේ ප්‍රධාන චරිතය. ඉතින් මෙයා අපිට එයාගේ කතාව කියනවා. ඉතින් මම ඉපදුනේ 1995 මාර්තු 6 15 වෙනිදා තමයි මං ගෙදර ආපු දවස. ගෙදර උත්සවයක් වගේ සැරසිලා සමහර විටේ මං හින්දා වෙන්නේ නැති කියලා මට හිතුණා. ඉතින් ඇයි මන්න මේ තරම් වටිනාකමක් දෙන්න කියලා මං හිත හිත ඉන්න අතරෙදි මං මාවම කණ්ණාඩියෙන් දැක්කා. ඉතින් පොඩියට හුරතලයට ලස්සනට මං හිටියා. මං මොනතරම් වැදගත් කෙනෙක්ද කියලා ඒ වෙලාවේ මට හිතුණා. මගේ හිනාව හැමෝටම සතුටක් වුණා. මං ඇඬුවොත් ඒක තාත්තට වේදනාවක්. මං හිටගත්තාම ඒක හැමෝටම ලොකු ජයග්‍රහණයක්. උම්මා දෙන්න නම් වැඩිහිටිය අය නම් ගොඩක් හිටියා. ඒත් මගේ වයස කිසි කෙනෙක් හිටියේ නැහැ. ඉතින් දෙවියෝ මට ගෑනු ළමයෙක් දුන්නා නම් කියලා මේ කොල්ලා ඒ වෙලාවේ හිතනවා. ඉතින් ඔන්න මේ අතරදී අර්ජුන් ලගේ asal වැසියෝ විදිහට කට්ටියක් පදිංචියට එනවා. ඉතින් මේ කට්ටියත් එක්ක එනවා අනු කියන කෙල්ල. ඉතින් මෙයාගේ අම්මා විතරයි ඉන්නේ, තාත්තා නම් ඇක්සිඩන්ට් වෙලා. ඉතින් මෙයාලා අඳුර ගන්න අතරදී අර්ජුන් මෙයාට අතට අත දීලා මෙයාව අඳුර ගන්නවා. වැඩිහිටියෝ කතා බහ කරලා අඳුර ගන්නවා. ඉතින් මේ වෙලාවේදී අර්ජුනුත් එයාට හම්බෙච්ච ගර්ල්ෆ්‍රෙන්ඩ් එක තමයි කාලේ ගත කරන්නේ. ඉතින් ඔන්න මේ වෙලාවේදී අර්ජුන් චොක්ලට් එකක් අරගෙන ඒක අනුවට නොදී කණ්ඩ හදනවා එයාගේ තාත්තා දකිනවා. ඉතින් ඔන්න ඊට පස්සේ අර්ජුන්ට මහහියෙන් කෑ ගහනවා ඒක දෙන්න කියලා. ඉතින් මේ වෙලාවේදී අර්ජුන් අපිට කියනවා එයාගේ තාත්තා පළවෙනි වතාවට තමයිලු මෙහෙම යාට කෑ ගැහුවේ. ඉතින් ඒ වෙලාවේදී අනු ඒ චොක්ලට් එක ගත්තට පස්සේ එයා අර්ජුන්ටත් කෑලක් දීලා තමයි කන්නේ. ඉතින් මේක දකින ගෙදර අයගේ දෘෂ්ටිය තුල අනු සුපිරි තරුවක් වුණා කියලත් අර්ජුන් අපිට කියනවා. මේ ගෙවින කාලය තුලදී අනු නිසා අර්ජුන්ට තිබ්බ රසිකාකර්ෂණය වලපල්ලටම යනවා. ඉතින් ඒත් එක්කම අනු ගැන අර්ජුන්ට ඊර්ෂ්‍යාවක් හටගන්නවා. ඉතින් සෛලජා ආන්ටියේ කියන්නේ අනුගේ අම්මා තමයි අර්ජුන්ට හිටපු එකම සපෝර්ට්. 2001 ජූනි 12 මට ගොඩක් වැදගත් දවසක්. මම පළවෙනි පන්තියට ආවා, මං දැන් කම්ප්ලීට් මෑන් කෙනෙක් කියලා අර්ජුන් හිතනවා. ඉතින් අනු ස්කූල් එකට යන්න අදිමදි කරනවා. ඉතින් මේ වෙලාවේදී යාට මොනවද දුන්නොත්ද යන්නේ කියලා අහද්දි අනු කියනවා අර්ජුන් මගේ පන්තියට ආවොත් මම යන්නම් කියලා. ඉතින් ඒ වෙනකන් එයා ගැන තිබ්බ ඊර්ෂ්‍යාව මේ වෙලාවේදී වෛරයක් බවට පත් වුණා කියලා අර්ජුන් අපිට කියනවා. ඉගෙනගත්තු පන්තියේ ආපහු ඉගෙන ගන්න උනා කියන්නේ එයාගේ ඉගෙනීමත් වලපල්ලටම යන්න ගත්තා කියලා අර්ජුන් අපිට කියනවා. ඉතින් අර්ජුන්ගේ ඉගෙනීම මට්ටම කොයිතරම් විනාශ වුණාද කියනවනම් එයා පොතේ A4 apple, B4 apple, C4 apple, D4 apple කියලා තමයි ලියලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අර්ජුන් තාත්තගෙන් බැනුන් අහා හයිද්දි අනු කියනවා මං පන්තියේ පළවෙනියා වුණා කියලා. ඉතින් මේ වෙලාවේදී තාත්තා අර්ජුන්ට කියනවා අනු දිහා බලලවත් ඉගෙන ගන්න කියලා. ඒ වචන ටික අනාගතයේදී සෑහෙන්න අහන්න වෙයි කියලා අර්ජුන්ගේ හිතේ බයක් ඇති වෙනවා. ඉතින් අනු අර්ජුන්ගේ වැරදි ගෙදෙට්ට මාට්ටු කරලා යාට ගස්සලා එයා මැවිත් අර්ජුන්ව සනසනවා. ඉතින් ඔය විදිහට අර්ජුන්ගේ පන්ති උඩට යන්න එයාගේ ලකුණු නම් පල්ලෙහාට තමයි ගියේ. ඉතින් ඔන්න රජයේ එක්සෑම් එකක් තියෙද්දී ඒකෙන් අනු හොඳ රෑන්ක් එකක් අරන් ඉංජිනේරින් ෆැකල්ටි එකට තේරෙනවා. ඉතින් අර්ජුන්ට නම් ඒ චාන්ස් එක හම්බෙන්නේ එයාගේ අම්මගේ රත්තරන් බඩු ගස් කරපු නිසා. තාත්තා තව තවත් අනුව බලලා හැදෙන්න කියලා අර්ජුන්ට කොයි වෙලෙත් කියනවා. යුනිවර්සිටි එකේ මේ දෙන්න අවුරුදු 4ක්ම ගත කරනවා. ඉතින් අර්ජුන් නම් එයාගේ මේ ඉගෙනීමේ වැඩ කටයුතු ඕනෑම ටෙපාවට තමයි කරගන්නේ. ඉතින් ඔන්න මෙයාලගේ ෆයිනල් එක්සෑම් එකේ රිසල්ට් බලන ගමන් තමයි අනු දැන් ඉන්නේ. එයා 95% ප්‍රතිශතයකුත් එක්ක එක්සෑම් එක පාස් වෙනවා. ඉතින් එයා අර්ජුන්ගේ රිසල්ට් එක බලන්නත් අමතක කරන්නේ. ඉතින් අර්ජුන් සබ්ජෙක්ට් පහක් ෆේල් වෙලා ඒ විභාගේ අසමත් වෙනවා. ඉතින් මේක එයා දැනගත්තාම ගොඩක් දුක් වෙයි කියලා අනු කල්පනා කරනවා. ඒ වගේම එයා මේ වෙලාවේ කොහේ ඉන්නවත් දන්නේ නැහැ කියලා අනු කල්පනා කරද්දී අපිට පෙන්නනවා අර්ජුන් ඉන්න තැන. අර්ජුන් ලයිබ්‍රරි එකෙන් ලොකු පොත් ගොඩක් ගොඩ ගහගෙන ඒවත් අරගෙන එතනින් එන්න හදනවා. ඉතින් මේ ලයිබ්‍රරි එකේ ඉන්න කෙනා එතකොට කියනවා අවුරුදු 4ක් පුරාවටම ඔයා පාඩම් කරනවා කියලා මගෙන් පොත් අරන් ගියා. මේ බලන්න මේ රාක්‍ය පුරාම හිස්සලා තියෙන්නේ ඔයාගේ ගෙනියපු පොත් නිසා කියලා. ඉතින් මේ පොත්වලට මොනව වෙන්නේ නැද්ද? අර්ජුන්ගේ ඉන්නවා රස්තියාදුකාරයේ යාළුවෝ සෙට් එකක්. මෙයාලත් එක්ක එකතු වෙලා අර්ජුන් මේ පොත් ඔක්කොම විකුණනවා.
ඉතින් ඔන්න මේ කට්ටිය මේ සල්ලි එකතු කරගෙන පාටි දාන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න ෆේල් වුණාට දුක ප්‍රකාශ කරලා අනු අර්ජුන්ට මැසේජ් එකක් එවනවා. ඉතින් මේකට තරහා යන අර්ජුන් මේකගේ මඟුලේ අනුකම්පාව කියලා ෆෝන් එක පොළවේ ගහන්න හදනවා. ඉතින් යාළුවෝ කියනවා මේ රිසල්ට් එක නැවත පරීක්ෂණයට දාමු. කැම්පස් එකකම මම එක්කෙනෙක්ව අල්ලගත්තා. එක විෂයකට 5000 ගාන ගෙවුවොත් අපිට ගොඩ යන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මේක තාත්තට නොකිය කරමු කියලා යාළුවෝ අර්ජුන්ට අයිඩියා එක දෙනවා. මෙයාලා රෑ හොඳටම බීලා යන ගමන් මෙයාලා තින් වාහනයක් ඇක්සිඩන්ට් වෙනවා. අනුගේ අම්මගේ වාහනේ තමයි අර්ජුන් මේ විදියට හප්පන්නේ. ඉතින් කෑමට ගිහින් ඉන්න මේ කට්ටිය ඔක්කොම මෙතෙන්ට ආවට පස්සේ අනු කියනවා අර්ජුන්ගේ ඇස් රතු වෙලා තියෙනවා කියලා. ඉතින් මේක ඇහිලා තාත්තා කියනවා අර්ජුන්ට කටින් පිඹින්න කියලා. ඉතින් බීලා ඉන්නවා කියලා දැනගන්න තාත්තා අර්ජුන්ට හොඳටම බනිනවා. ඉතින් අනු කියනවා බනින්න එපා රිසල්ට් ආපු දුකට වෙන්න තියා බොණ්ඩ ඇත්තේ කියලා. ඉතින් ඒ වෙලාවේ තමයි තාත්තා දැනගන්නේ රිසල්ට් ආවා කියලා. අනු 180කුත් එක්ක පාස් වුණා කියලා දැනගන්න ගමන් අර්ජුන් විෂයන් පහකුත් එක්ක ෆේල් වුණා කියලා තාත්තා දැනගත්තට පස්සේ වියදම් කරපු සල්ලි ගැනත් කීකී අර්ජුන්ට බනිනවා. ඉතින් අනුගේ අම්මා තමයි මේ වෙලාවේදීත් අර්ජුන්ව බේරගන්නේ. නැවත සමීක්ෂණයට දාලා තියෙනවා කියලා අර්ජුන් කිව්වහම අනුගේ අම්මා එකට සල්ලි දෙන්නම් කියලාත් අර්ජුන්ට කියනවා. අර්ජුන්ගේ අක්කයි එයාගේ පුතයි රටේ ඉඳන් එනවා. ඉතින් මේ අක්කා ඇවිල්ලා කියනවා අනු එක්සෑම් පාස් වෙච්ච හින්දා යාට GMAT කියලා එක්සෑම් එකක් තියෙනවා. ඒකට හොඳ කොලෙජ් එකකට යවන්න කියලා. ඉතින් අනුගේ අම්මා කියනවා එයාට ඒව ඕනේ. ඒ දේ අර්ජුන්ට නම් හොඳයි කියලා. ඉතින් අනුට කසාදයක් කරලා දෙන්න ඕනේ කියලා අම්මා කිව්වහම කොයි වෙලෙත් ඔය බණේම තමයි කියලා අනු හොඳටම තරහින් එතනින් යනවා. අර්ජුන් එයාගේ අක්කගේ පුතාට උගන්වනවා ආයතනයක ප්‍රධානියෙක් වෙන්න එක්සෑම් ෆේල් වෙන්න ඕනේ. සේවකෙක් වෙන්න එක්සෑම් පාස් වෙන්න ඕනේ කියලා. ඉතින් මේක අහගෙන ඉන්න අක්ක තරහ ගිහින් අර්ජුන්ට ගහන්න හදද්දි අර්ජුන් අනුගේ පිටිපස්සට ගිහින් ගුටි කන එකෙන් බේරෙන්න උත්සාහ කරන. ඉතින් මේ වෙලාවේදී තාත්තට මේක ඇහිලා ඇයි කියලා හද්දි අර්ජුන්ට GMAT එක්සෑම් එක ගැන කිසිම ගාණක් නැහැ කියලා අක්කා කියනවා. ඉතින් තාත්තා කියනවා ඔය වගේ දේවල් මෙයාට කියන්න එපා. ඕක අනුට නම් කිව්වත් කමක් නැහැ කියලා. ඉතින් හොඳටම තරහ ගිහින් අර්ජුන් එතනින් යනවා. ඊට පස්සේ අනු ගිහින් අර්ජුන්ට කියනවා ඔයා ඒ ගැන හිතන්න එපා. මං ඔයාට උදව් කරන්න. ඒ එක්සෑම් එක හරිම ලේසි කියලා. යාළුවත් එක්ක සෙට් වෙලා ඉන්න අර්ජුන් යාළුවන්ට කියනවා තාත්තා බැන්නත් මට අවුලක් නැහැ. අරයා මට ටියුෂන් දෙන්නම් කිව්ව නිසා සිය දිවි නසා ගන්න හිතෙනවා බං කියලා. ඉතින් හොරෙන් ලිව්ව එක්සෑම් එකෙන් උඹ විෂයන් පහක්ම ෆේල් වුණා. GMAT කියන්නේ ඊට වඩා ගොඩක් උඩින් තියෙන එකක්. ඒක උඹට හිතා ගන්නවත් බෑ. උඹේ බුද්ධි මට්ටමට ඒක ගැලපෙන්නේ නැහැ කියලා යාළුවෝ කියනවා. අනිත් යාළුවා එතකොට කියනවා මේවටත් ක්‍රමසහවිදි තියෙනවා කියලා. ඉතින් යාළුවන්ගේ කීම අහලා GMAT එකට පාස් වෙන්න ඕන එක්සෑම් එක අර්ජුන් නීති විරෝධී විදියට කරගන්න තැනකට යනවා. ඉතින් මෙතනදී අර්ජුන් කියනවා අනු දිහා බලලා ඉගෙන ගන්න කියලා අපේ මහා එක්කෙනා කොයි වෙලෙත් කියනවා මට ඒක නවත්ත ගන්න ඕනේ කියලා. අර්ජුන් අනුව තඹසතේකටවත් ගණන් ගන්නේ නැති වුණාට අනු නම් අර්ජුන් ගැන ගොඩක් හිතනවා. ඉතින් එයා යාළුවන්ට කියනවා මට GMAT එක්සෑම් එක කරන්න උනන්දුවක් නැහැ කියලා. ඉතින් යාළුවෝ ඇයි අහද්දි අනු කියනවා මම පිටරටකට ගිහාම එයා මෙහෙ තනි වෙනවනේ කියලා. අනු අර්ජුන් ගැන හිතලා මේ එක්සෑම් එකත් නොකර රට යන්නෙත් නැතුව ඉන්න හිතද්දි අර්ජුන් නම් කියනවා එයාගේ පළවෙනි හතුර අනු කියලා. ඉතින් අනු එයාගේ යාළුවන්ට කියනවා මගේ පළවෙනි යාළුවා අර්ජුන් කියලා. මුළු පවුලම ඉස්සරහ මාව බූරුවෙක් වුණා මම ඒකිට වෛර කරනවා කියලා අර්ජුන් එයාගේ යාළුවොත් එක්ක කියන ගමන් එයා කියනවා මට පේන්න බැහැ යාව ඒ නිසාම මම මේ එක්සෑම් එක ගොඩ දාගෙන එයාව අත්හැරලා යනවා කියලා. අර්ජුන් අනු අත්හැරලා යන්න හිතුවත් යාළුකමට එහාගේ බැඳීමක් හිතේ තියන් ඉන්න අනු එයාගේ යාළුවන්ට කියනවා හිතට එයා ගොඩක් ලං වෙලා ඉවරයි එයාව අත්හැරලා මට ඉන්න බෑ කියලා. ඉතින් අනුගේ යාළුවෝ මේ ගැන තේරිලා කියනවා එහෙනම් ඔයා අර්ජුන්ව බඳින්න එතකොට එයා ඔයා ළඟින්ම ඉඳීනේ කියලා. ඉතින් ඔන්න මේ අතරදී අනු එක සිදුවීමක් දකිනවා. අනුට ඒ පිරිමි කෙනා ගැන ගොඩක් කේන්ති ගිහින් අර්ජුන්ට කතා කරලා මෙයා මට කරදර කරන්න හැදුවා ඔයා මෙතෙන්ට ඉක්මනට එන්න කියලා අර්ජුන්ට කියනවා. මෙච්චර වෙලා අනුට ඇනුම් පද කිව්ව අර්ජුන් එතනින් යයිද? ඔව් එයා යනවා. මොකද එයාගේ අප්පොච්චා ඊළඟ කෝල් එකෙන් කතා කරලා එයාට ජාතිය අමතනවා කියලා අර්ජුන් හොඳටම දන්න නිසා. තමන්ගේ වීරයා එනවා දකින අනු මොකද වෙන්නේ කියලා යාළුවන්ට බලන් ඉන්න කියනවා. ඉතින් වැඩ වගේ එතෙන් දෙන අර්ජුන් මං තනියම මේ සේරටම ගහන්න කොහොමද අහලා මෙතනින් යන එක තමයි ඇඟට ගුණ කියලා අනුවත් ඇදගෙන යනවා. ඉතින් අනු අද දෙනවා ඉන්න කියලා. ඒත් අර්ජුන් එක අහන්න නැතුව එතනින් යනවා. යන කෙනාට යන්න නොදී අර මිනිස්සයා අර්ජුන්ට කතා කරලා කියනවා ඒයි චොක්ලට් බෝයි ඔයාට කිසි දෙයක් කරගන්න බැරි පාටයි ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව අපිට දීලා යන්න අපි බලා ගන්නම් කියලා. ආයෙම හැරිලා එන අර්ජුන් සැප කනේ හිටින්න මේ සෙට් එකට හොඳට නෙලනවා. ඉතින් මේක දකින අනු නම් මේ මොහොත ගොඩක් ෆන් එකේ බලාගෙන එයාගේ යාළුවන්ටත් දිෂුම් දිෂුම් ගගා තට්ටු කර කර හොඳට මේ මොහොත රස විඳිනවා.
अर्जुन मे कट गहते आदर कीलद नैने अर्जुन मेहम करे अणुयागे गर्ल फ्रेंड विधियाट मे मिनसु अंदुन दीपु हिंद इतिंग खावदावा तायन हेमदेपा कील अर्जुन ज्ञान अणु मे उन्देट सतुटेला यालुअण कियनो ओयाला की हरी या मगे यालुअने वे मगे बॉय फ्रेंड कियला कॉलेज के अंतिम दवस अर्जुन के नंबर इलू दखला फोन अरगन पोलगा अर्जुन को तरह अणुन हितेती हिटिया अणु नंग अर्जुन गेनम विधि हितान पटांगरगन तमए दंगिन्न अर्जुन फेल वेच विभाग समत्न सतुट गेदराय विनिमिंग अणुगे अम्म के अर्जुन ट जीमेट करगण कियला इतिंग अणुला मात करण कियला खसाद बंदगन अति तरगनगण कियला अणुगे अम्म की वहम अणु मेवेला गोड दुखन इतिंग अर्जुन ने आगे मून दखला तृप्तिया लबन जी मेट करगण एक्साम अर्जुन हो रेकरण हिंद एक सली आट उन थिंग अणुगे अम्मगे आयम इट याकनो मेधवस सली अमार कियला थिंग अर्जुन एलियटापूह अणुतेलंगतीन सली अर्जुन दिनम अर्जुन मेक्साम तीलिम पास हिंद यागे तात यावेन लोक उत्सव या क्लास्ति करण तातगे मोन तीन सतुट दकीन अर्जुन दंडम या मे करे वंचावा कियला ए तर्जुन नेवेलावधि मे कमतला ओक मुखद कियला रिलैक्स के इन्नम हेमोम पार्टी विनोद वेदी चिंट विरक पेतकटला इन्नो थिंग अर्जुन मे आम दखला कथा करोट मे आहन ऐ मामो याम बोरक एक्साम फेल हम समागम का बोस् फ्रेंड बुलवां कियला ओयाई एक्साम पास कियला हनम थिंग इट पास मे कोल कियनम मंदाने समागमे वाट जोब दिना एनिसा दुखेंडे पा कियला अणु तनियम दिन अर्जुन ने आव नुदे एंड हदन इतिंग अणु आट कथाकल की अम्म मट बंदी बंदी की मट बंदी आसावकने मट ओन इगन गण मट अतक इंडोने अर्जुन कियला अणु कियन इतिंग अम्म तेक कथाकल मनोवंत करेद माव दाले अनुवंद कियला अणु अर्जुन गे अहदि याग हित तेरूंगा नी कियला तम अणु मे वेलावधि हिताने अणु क्यूव किसीम दया गाणकटवत नोगेन अर्जुन इतनी एंड आन जी मेट यूनिवर्सीटी का तोरगदी अर्जुन वड़ा लकुन वेडी देने किसा अर्जुन वेटिंग लिस्ट के इन सिद्ध वेनम इतिम में लकुन वेडी देना तर अणु तिन्न मुखद अणु मे आयतने टवीला अर्जुन यान कोलेज याट सीट का कोने कीला याव सरप्राइज करें याट नोकिया मेदे रोड़ कीला मे आयतन प्रधान याट कियनो लिस्ट के इनकने कईंगुनो तितरा अर्जुन चांस का खंबे कीला अर्जुन दनगण निसा या अणुगे गमन नवत्ता अणुगे अम्मट मे विस्तरे घीं कियनो इतिंग अणु मेकट अप्लाई करा कीला दनगत्ता हम अम्मट गुड़ा तरहयनो अणुट ओनऊने अर्जुन इंड इतिंग कोहमहारी अम्मा अणु यात्र प्रश्न कतिवेनो इतिंग मेवेलावधि अम्मट अंगिल दिखर अणु कियन मेघ मगे जीवते मगे अध्यापने मगे कमेत मगे अनागते ओयाट किसीम संबंध या कियला अम्म तेक् अणु कियवगण गिन्न उलला बलाग नि अर्जुन ने आगे कॉलेज जीवते इस्तीरवेन सतट विंदीन अणु तवदुरटत्नो याट कॉलेज अतुलाने कियला थिंग अम्म कीनो मंडोट अतुड़ना चलने मंग एपाकन देम कर आटो इतरावती मम मेरुन पास तम आटो एग्जाम करेला अम्म कीयन इतिम मेवेलावधि अणु कीयन एना मेरेंड कियला थिंग अर्जुन के तात हुंदर में तरह हिंग अणुट कने पाड़ा दिन अर्जुन मेवेलावधि हितुअट वे कुना कीला कल्पना करमी अणु एलंगट वील हनम मम मुखद अर्जुन दंकराने कियला अणुगेन किसीम हंगीमकती अर्जुन मेवेलावधि कियन वेडियटियांग हितरीदू या कसाद बंदीन कमती वेन्नी कियला इतिंग अणु एवेलावधि में या बंदीन कमती कियला कियन लोक पीडन या कितेतियागन अणु कसाद लैसतीयन इतिंग गेदर हेमदेम सूदानम वेवी तीयदी अणुगे अवधानन तीयने अर्जुन गे दिहावट वित अणु अतीतट गिम पुंजिकालेन्दं अर्जुन कत करपु काले मतक करनो मोने किसी हिनावक नेतु अणु मंगल चारित्र करन वेलावधि तिन्नव इतिं मे वेलावधि एकपार हेमोम मवितेट पत करला अणु एतनिन नेगिटला यानव इतिं मोनो वेयिद अर्जुन इन्न पेत्तट दुवगन यान अणु यावे कदिं वेलंद गन्नो ईट पस्से हेमोटम पेन्न अर्जुन अणु किस करनो अत्तंगिलि बेंदगेन अर्जुन नेतंदि कलंत दाला वेटेनो उदेम अम्म अणुट कनट गगह मेगन प्रश्न करनो मोने मोडेयाद आयमे किव बंदिन्न कियला अम्मलु प्रश्न तमा इन्नी इतिंग अर्जुन के आवट पसे मे प्रश्न अम्मा हि हेमोम अर्जुन दिहा बलना इति मे कट्टी धन पउल दिखा मे अला कमती अर्जुन बंदल दंड अणुट
साधारण क्यूहम अर्जुन मटवेन एक असाधारण थिंग अणुमे वेलावधन मम बंदी बदीन अर्जुन वितरय नोतेरुम कमट दिव्यांगिंग गर्ल फ्रेंड अर्जुन सूदानुनाथ मेवेलावधि कसाद बंदी वेन अणुन किसी मदरियाज्ञति अर्जुन मंगल तमतकोलवागन गेम गह इन इतिन तातमट तम अर्जुन कांबरेट त्याण अर्जुन कोहमेत अणुन सतुटी ඉතින් ඔන්න අර්ජුන් කාම්බරේට ගිහාට පස්සේ අර්ජුන් කියනවා මගේ ජීවිතේ හැමම අපායක්ම කරලා දැම්ම ඔයා කියලා. ඉතින් අනුමේ වෙලාවේදී අහනවා එහෙනම් ඇයි ඔයා මගේ ජීවිතේ විනාශ කරන්න හැතුවේ කියලා. අර්ජුන්ට ඕන උනේ අනු අත්තරගන්න. ඉතින් එයාව ලිස්ට් එකෙන් අයින් කරපු මේ සිදුවේ හැම දෙයක්ම අර්ජුන් යාගේ යාළුවොත් එක්ක කතා කර කර ඉන්නවා අනුට ඇහිලා තියෙනවා. ඉතින් අනුමේ හැම දෙයක්ම කරේ ප්ලෑන් කරලා කියලා අර්ජුන්ට කියනවා. අම්මට කේලන් නොකිය මට පොඩ්ඩක් හරි මේ දේ ගැන කිව්වනම් මං ඔයා වෙනුවෙන් එක්සෑම් එක අතාරිනවා කියලා අනු කියනවා. ඉතින් කමක් නැහැ කොහොම හරි දැන් දෙන්නටම එක්සෑම් එක කරන්න පුළුවන් නේ කියලා අනු කියලා. ගෙදර ඇයට මේ දේ ගැන දැනගන්න ඕනේ නැත්තම් ඔයා මං කියන විදිහට ඉන්න ඕනේ කියලා අනු කියනවා. ඔයාගේ නිදහසට දන්වැලක් දැම්මා යතුර මගේ අතේ තමයි තියන් ඉන්නේ කියලා අර්ජුන්ට බිම නිදා ගන්න කියලා අනු කියනවා. ඊළඟ දවසේ උන දේවල් ගැන යාළුවත් එක්ක කතා කරන අර්ජුන් ලිස්ට් එකේ ඉන්න අනිත් කෙනාව ලිස්ට් එකෙන් අයින් කරන්න කතා කරගන්නවා. මොකද අනුගේ බ්ලැක්මේල් එකෙන් බේරෙන්න නම් දෙන්නටම එක කොලෙජ් එකක් සෙට් කරගන්න ඕන නිසා. ජීමැට් එක කරන්න මේ දෙන්න අක්කත් එක්ක පිට රටට යනවා. ඉතින් මේ රටට ගියාට පස්සේ අනුයි අර්ජුනුයි ඉන්නේ එක ගෙදරක. ඉතින් අනුගේ වැඩකාරයෙක් වෙලා තමයි අර්ජුන්ට මේ ගෙදර ජීවත් වෙන්න වෙන්නේ. මේ දෙන්න ෂොප් එකක ඉන්න අතරේදී අර්ජුන් අර යාළුවත් එක්ක එකතු වෙලා ලිස්ට් එකෙන් අයින් කරපු අනිත් ස්ටුඩන්ට් ව දකිනවා. ඉතින් අර්ජුන් මේ කෙනා අඳුරගෙන එයාට බනින්දි අර්ජුන් කියනවා එයාට කොලෙජ් එකක් හොයලා දෙන්නම් කියලා. ඉතින් ඉන්න තැනක් නැති නිසා මෙයාව ගෙදරටත් එක් කරගෙන එනවා. කොලෙජ් එකේ පාටියක් තියෙනවා. ඉතින් මේ වෙලාවේදී අර්ජුන්ට නිදහසේ ඉන්න හොඳ chance එකක් හම්බ වෙනවා. ඉතින් අර්ජුන් කෙල්ලෙක්ට ලං වෙලා ඉන්නවා දකින්න අනු හොඳටම බොනවා. ඉතින් ඊට පස්සේ අර්ජුන්ට පේන්න අනුත් නටනවා එක කොල්ලෙක් එක්ක. අනුත් එක්ක නටනේ කොල්ල අනුව වැරදි විදිහට අල්ලනවා. ඉතින් තරහ යන අනු අර්ජුන් ළඟට ඇවිල්ලා එයාත් එක්ක නටන කෙල්ලට මේ ඉන්නේ මගේ කසාද මිනිහා කියලා අර්ජුන්වත් අදගෙන ගෙදර එනවා. අනු කියනවන දැක්කා වගේ හිටියට මං අර කොල්ලත් එක්ක නටද්දි වාට ඉරිසියා හිතුණා නේද කියලා. අර්ජුන් කියනවා වැඩේම ඉරිසියා කරන්න නටන්න බැරි නම් නිදා කියලා අර්ජුන් කතාව නවත්වනවා. ඉතින් අනුන්ට තේරෙනවා යා කියන්න හදපු දේ. මොකද්ද කිව්වේ කී කිය අනු අර්ජුන්ට ගගහ ඒ කිව්ව දේ අහගන්න හදනවා. අර්ජුන්ගේ පස්සෙන් එලවෙලව හිටපු අනු අන්තිමේටම අර්ජුන්ට මෙල්ල වෙනවා. ඉතින් එදා රාත්‍රියේ මගහැරුණු මංගල රාත්‍රියේ මේ දවසේදී මේ දෙන්නා ගත කරනවා. ඊළඟ දවසේ උදේ ඉඳන් අනුගේ හැසිරීම වෙනස් වෙනවා. अर्जुन तव दुरटत वेडकारेक वेडकरण इतिंग अर्जुन मे देवल ना किसी दे गणंगाने ने आट कलिंद उन्न देवल मुनवद कीलवत गानक ने वगे तम या हसीरेन्नी කොලෙජ් එකේදී අනු හිතනවා ලැජ්ජ වෙන්නේ මොකද ඒ අර්ජුන් නේ වෙන කවුරුත් නෙවෙයිනේ කියලා. මේ වෙලාවේදී අනු අර එදා නටපු කොල්ල එතෙන්ට ඇවිල්ලා අනුට ආයමත් ලං වෙන්න හදනවා. ඉතින් ඒ මිනිස්යාගෙන් බේරිලා අනු එද්දි අනු දකින්න අර්ජුන් ඉන්නවා. එයාවත් මගහැරලා අනු එතනින් යනවා දකින්න. අර්ජුන් දකින්නමර කොල්ලත් අනු හිටපු තැන ඉඳන් එළියට එනවා. අර්ජුන් ආයම අනු ඉන්න තැනට ගිහිල්ලා එයාව එක්කරගෙන අර කොල්ලා ඉන්න තැනට යනවා. ඊට පස්සේ උන දේ කියන්න කියලා අනුට කියලා ඒ කොල්ලට හොඳටම ගහලා අර්ජුන් අනුට කියනවා මින් පස්සේ ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් මට කියන්න කියලා. මේ උන දේවලුත් එක්ක අපිටත් හිතෙනව නේද අර්ජුන් දැන් අනුට ආදරේ ඇති කියලා. එහෙනම් අපි බලමුකෝ කතාව ඉස්සරහට මොකද වෙන්නේ කියලා. අනු දැනගන්න ඔයා ප්‍රෙග්නන්ට් කියලා. එයා ගොඩක් සතුටින් මේක අර්ජුන්ට කියන්න යනවා. ඉතින් මේ වෙලාවේදී අර්ජුන් කියනවා මට ඔයාට දෙයක් කියන්න තියෙනවා කියලා. ඉතින් අනු කියනවා මටත් එහෙමයි. කමක් නැහැ ඔයා මුලින් කියන්නකෝ කියලා අර්ජුන්ට අවස්ථාවක් දෙනවා. ඉතින් මට නම් හිතෙන්නේ අනු මේ අවස්ථාව නොදුන්න නම් හොඳයි කියලා. අර්ජුන් අහනවා අනු ඔයා සතුටින්ද ඉන්නේ කියලා. ඉතින් අනු කියනවා ඌ මං ගොඩක් සතුටින් ඉන්නේ කියලා. අර්ජුන් කියනවා මං නම් එහෙම නෙවෙයි. මොකද ඔයා මගෙන් පලිගන්න හිතාගෙන නේද මාව කසාද බැන්දේ? කැමැත්තකින් නෙමෙයිනේ. එහෙම ඉන්න එක හරිනෑ අනු ඊයේ උණු දේවලුත් එක්ක තමයි මම මේ දේවල් කියන්නේ කියලා අර්ජුන් කියනවා. ජීවිත කාලෙම ඔයත් එක්ක ඉන්න බය හිතෙනවා අනු කියලා අර්ජුන් කියද්දි ලොකු ආසාවකින් දෙයක් කියන්න බලාගෙන ආපු අනු මෙහෙම කියනවා. ඔයා බය වෙන්න එපා අර්ජුන්. එදා රෑ උනේ ඇක්සිඩන්ට් එකක්. ඔයයි මායි දෙන්නම බීලා කරේ ලොකු වැරැද්දක්. අපේ විවාහය පහසුව වෙනුවෙන් කරපු දෙයක් විතරයි කියලා අනු කියනවා.
मगे ओनकमट अर्जुन मंगोयाव पावीची करे ओयाट बेरेन बेरिनिसा माव दरंग इन्नेती तवत एहेम दरागन इन्न वेन्ने मम इगनगेन इवर वेला ईलंग तप्परेम ओयाट दिक्कासादी देन्नम कियला अनु दुकेन ඉතින් අර්ජුන් මේක හංග ඉඳලා පුදුම විදියට ඒක ගැන සතුටු වෙනවා සුභාරංචි අසුභාරච්චියක් කරගෙන අනු ගෙදරෙනවා ඉතින් ඔන්න අනු දැන් ප්‍රෙග්නන්ට් නිසා එයාට ගොඩක් බඩගිනි ඇති වෙනවා එයා ගොඩක් කනවා ඉතින් අර්ජුන්ට මේක ප්‍රශ්නයක් හින්දා මෙයා ඒක ඇයි කියලා අහද්දි අර්ජුන්ගේ අක්කා කියනවා එයා ප්‍රෙග්නන්ට් කියලා ඉතින් අනු මේක අර්ජුන්ට කියලා තිබ්බ නැති නිසා අර්ජුන් මේ වෙලාවේදී පුදුම වෙනවා ඉතින් මේ ගැන දැනගන්න අර්ජුන් අනු ළඟට ඇවිල්ලා එයාගේ බඩට අතින් තට්ටු කරලා මට මේක ඕනේ නැහැ කියලා කියනවා ඉතින් හොඳටම කේන්ති ගන්න අනු කියනවා ඔයාට ඕනේ නැති වුණාට මට ඕනේ මම මෙයාව තියාගන්නවා කියලා මේ හැමදේම කරේ ඕන කමින් නේද මට ජීවිත කාලෙම වද දෙන්න හිතාගෙන දික් අසාදෙට කිසිම අදහසක් ඔයාට නැහැ නේද කියලා අර්ජුන් කියනවා උගලකට අහු කරගෙන කසාද බැඳගෙන මාව පොළඹලා ගැප් කරගත්තා කියලා අර්ජුන් කියනවා අනුට හොඳටම කේන්ති ගිහින් අර්ජුන්ට කනට එකක් ගහලා කියනවා දරුවා පාවිච්චි කරලා ඔයාව තියාගන්න තරම් මට ඕන කමක් නැහැ මං ඔයාට දික් අසාද දෙනවා මේ දරුවා මගේ වගකීමක් නිසා ඔයාගේ නෙවෙයි කියලා අනු කියනවා ඒ වගේම දරුවගේ තාත්තා කියලා අස්සන දාන අවස්ථාවවත් ඔයාට දෙන්නෙත් නැහැ කියලා අනු අර්ජුන්ට කියනවා. අර්ජුන්ගේ කිසිම උදව්වක් නැතුව අනු මාස ගාණක් මෑනකන් එයාගේ වැඩ තනියම කරගන්නවා. ඉතින් මේ දෙන්න අතර තියෙන ප්‍රශ්න දැනගෙන අම්මලත් මේ රටට එනවා. අර්ජුන්ගේ අම්මා කට්ටියට බෙදලා දෙන්න අයිස්ක්‍රීම් කප් එකක් අරන් එනවා. ඉතින් මේක ඉවර වෙලා කියලා අම්මා කිව්වහම අර්ජුන් එකපාර කියනවා ඕක මෙයා කාලා දාන්න ඇති කියලා. ඉතින් අර පොඩි ළමයා කියනවා පුංචි කෑවේ නෑ මම තමයි කෑවේ කියලා. අනුගේ හිතට මේ කිව්ව දේ ගොඩක් වදිනවා. ඉතින් එයා කියනවා මේ කාලෙදි දොළදුක කියන දේ එනවා. කොයි වෙලෙත් කනවා කනවා කියලා කියවනවා කියලා අනු එතනින් නැගිටලා යනවා. අර්ජුන් තාත්තට කියනවා මට දැම බබෙක් ඕනේ නෑ කියලා. ඉතින් තාත්තා කියනවා ඒක තීරණය කරන්න අයිතිය තියෙනවා ගෑනු කෙනාට. ඒ දැරිවිය ගත්ත තීරණයට එයාගේ හැඟීමට ගරු කරන්න කියලා අර්ජුන්ට කියනවා. අනිත් පැත්තෙන් අනුගේ අම්මා අනුට කතා කරනවා. ඉතින් අනුට කියනවා රණ්ඩු වෙන එක සාමාන්‍යයි. ඊළඟ වතාවෙදි රණ්ඩු කරාම දිනන්න බලාගෙන නැතුව එකතු වෙන්න බලාගෙන මේ දේවල් කරන්න කියලා. අම්මලා බයෙන් ඉන්න නිසා අනු අර්ජුන්ට කියනවා එයාලා ඉන්න කාලෙදිවත් අපි සාමාන්‍ය විදියට හැසිරෙමු කියලා. අර්ජුන්ට එයාගේ ගෙදර නැවතිලා ඉන්න යාළුවත් එක්ක කතා කරන්න අවස්ථාවක් හම්බෙනවා. ඉතින් මේ වෙලාවේදී අර්ජුන් කියනවා එයා මට කියනවා අම්මලා ඉන්නකන් සාමාන්‍ය විදියට හැසිරෙන්න කියලා. ඒත් මට එහෙම කරන්න බෑ. මොකද මාට එයාව දකින්න වෙලාවක් නැත්තම් රතු කඩට යනකන් කේන්ති යනවා. ඉතින් මං කොහොමද සාමාන්‍ය විදියට ඉන්නේ? එයා නිසා මං ගොඩක් විඳවනවා කියලා අර්ජුන් කියනවා. යාළුවා මේ වෙලාවේදී අර්ජුන්ගෙන් අහනවා ඔයා නිසා මං සැපද විඳි කියලා. හොඳ කොලෙජ් එකකට යන්න තිබ්බ chance එකක් නැති කරගෙන පිට රටකට ඇවිල්ලා හිඟන්නෙක් වගේ වැඩ කර කර ඉන්න මට ඔයා එක්ක තිබ්බ ඒ කේන්ති අමතක කරලා මේ වෙලාවේදී ඔයත් එක්ක hina වෙලා කතා කරන්න පුළුවන් නම් ඔයාට බැරියයි ටික දවසකට එයාත් එක්ක උන දේවල් අමතක කරලා සාමාන්‍ය විදිහට ඉන්න කියලා මේ යාළුවා අර්ජුන්ගෙන් අහනවා. අර්ජුන් මට බෑ කියලා කියද්දි අපි කවුරු හරි එක්ක තද කේන්තියෙන් ඉන්නකොට එයා එක්ක ගෙවුණු එක මිහිරි මතකයක් හරි මතක් කරලා බැලුවොත් ඒ කේන්ති එක තප්පරෙන් නැති වෙනවා කියලා යාළුවා කියනවා. අපි දෙන්න අතර කිසිම මතකයක් නැහැ. ඉතින් අරුන්ගේ උත්තරේ වෙන්නේ ඒක. මේ වෙලාවේදී යාළුවා කියනවා වෙන්න බෑ. ඒ තරම් ශ්‍රේෂ්ඨ යාළුකම ඇතුලේ ජීවිතේ එකපාරක් හරි ඔයාලා රණ්ඩු වෙලා ඇති. මොන තරම් දරුණු හතුරු දෙන්නෙක් උනන් ජීවිතේ එක වෙලාවකදී හරි අතට අත දීලා තියෙනවා. හොඳට කල්පනා කරලා බලන්න සහෝදරයා කියලා යාළුවා එතනින් යනවා. අපි බලමු යාළුවාට අර්ජුන්ගේ හිත වෙනස් කරන්න පුළුවන් වේද කියලා. අනු චින්තුත් එක්ක බබාගේ දාංගලය බල බල ඉන්නවා. ඉතින් මේ වෙලාවේදී අර්ජුන් නැතෙන්ඩ ආවහම චින්ටු යාගේ අතින් ඇදන් ඇවිල්ලා බබා පයින් ගහන හැටි බලන්න කියනවා. ඉතින් මේ වෙලාවේදී චින්ටු අර්ජුන්ට යාගේ බබාව දැනෙන්න ඉඩක් හදලා දෙනවා. අර්ජුන්ට මේ වෙලාවේදී පුදුමාකාර හැඟීමක් දැනෙනවා. ඉතින් මෙතෙන්ඩ අම්මලා ඇවිත් අර්ජුන්ට කියනවා අනුගේ බෙහෙත් ටික අරන් එන්න කියලා. ඉතින් ඔන්න මේ කතාවේ ආදරවන්තයාගේ චරිතය මතුවෙන්න පටන් ගන්නෙ මේ සිදුවීමුත් එක්ක. බෙහෙත් ටික ගන්න යන අර්ජුන් දකිනවා අනු මේ දෙන්නගේ මතක එකතු කරලා තියෙන තැන. ඉතින් මේ වෙලාවේදී යාළුවා කිව්ව විදිහට අනුත් එක්ක රණ්ඩු වුණ තැනුයි එයා එක්ක ගෙවිච්ච මිහිරි මතකයි අර්ජුන්ට හැමීට මතක් වෙනවා. ඉතින් මුලින්ම මේ හතුරට අතටත දීපු දවසේ ඉඳන් හැම මතකයක්ම අර්ජුන්ට ටිකෙන් ටික මතක් වෙනවා. අර්ජුන් අනුට දුන්න වේදනාවල් නිසා අනු නම් එයාගේ කේන්තිය පෙන්වන්න උත්සාහ කරනවා. ඒත් අර්ජුන් දැන් අනු ගැන හිතන්න පටන් අරන් හින්දා එයා ගෙදර අයටත් පේන්න ගොඩක් සතුටින් අනුත් එක්ක ඉන්නවා. පවුල කට්ටිය එයාලගේ හිත බැඳිච්ච තැන් ගැන කතා කර කර ඉද්දි චින්දු අහනවා මාමා ඔයාගේ පළවෙනි ක්‍රෂ් එක මොකද්ද කියලා. ඉතින් අර්ජුන් කියනවා මගේ පළවෙනි ක්‍රෂ් එක තමයි අනු කියලා. අනු බලාපොරොත්තු නොවුනත් අර්ජුන් දැන් අනුගේ ඕනෑපකම් ඉෂ්ට කරන්න බැඳිලා ඉන්නවා.
अर्जुन के गेदर हिटपु यालु आट कॉलेज का खंबेन वाई मे सतुट मे दिन सैटेन इतिंग गेदर कौरुत नतिवेलावधि मे दिन बोन हिंदा तातलाम मे देवा अस्कर इतनी पल्हाट विसीकन इतनी तातला गे अस्सटे मे कट्टी विसीकर भीमजाति युक्म नागन तम इन तात अर्जुन गहंड पड़ी अनूट मुआवेला कलीन सरेक वगेम अर्जुन इतनी बेरेन हदिस्यम अर्जुन एंडकियानू कियनवा लमया हमबे दीन दुन कियला ඉතින් මේ වෙලාවේදී අර්ජුන් ගොඩක් සතුටු වෙනවා ඒත් එක්කම අනු අර්ජුන් අතට පේපර්ස් වගේක් දෙනවා මේ ඩිවෝස් පේපර් ඉතින් අපේ සම්බන්ධය ඉවරයි අර්ජුන් කියලා අනු කියනවා ඒක කවදාවත් වෙන්නේ නැහැ කියන අර්ජුන් අනු එක්කන් ගිහින් මේ ෆොටෝ නිසා තමයි එහෙම වෙන්නේ කියලා අනුට කියනවා ඔයාගේ හැම මතකෙම මගේ ගැන තියෙන කැමැත්ත පේනවා කියලා අර්ජුන් අනුට කියනවා ඒක කැමැත්තක් නෙවෙයි අර්ජුන් ආදරයක් ඒ ආදරේ සදහටම ඔයාලඟම තියන්න හීන මැව්වා මං ගොඩක් ඔයාගේ වැරදි හැම එකක්ම මං ඉවසුවා කසාද බැඳලා මට ලං වුණාම ඔයා වෙනස් වෙයි කියලා තමයි මං හිතුවේ. ඒත් මේ මෝඩයාට ඒව කිසිම දෙයක් තේරුන්නේ නැහැ. ඔයාට කිසිම හැඟීමක් දැනීමක් නැහැ. උගුලකට කොටු කරගෙන මං මාවම රේප් කරගත්තා කියලා තමයි ඔයා මට අන්තිමේටම කිව්වේ කියලා අනු අර්ජුන්ට කියනවා. එහෙම කිව්වේ නැහැ කියලා අර්ජුන් කියනවා. එතකොට අනු කියනවා ඒක තමයි ඔයා තේරුම් කරේ කියලා. ඒ හැමදේම මට අත්හැරලා ඉන්න පුළුවන් ඒත් මේ බඩට තට්ටු කරලා ඔයා මේක එපා කියලා කිව්වහම ඒ තප්පරේදීම මට ඔයාව ඕනේ නැහැ කියලා මං තීරණය කරා කියලා අනු කියනවා. ඉතින් සෙනෙහස වගේම ඒ තරමටම අනුගේ ගෑනු හිත ගොඩක් තද වුණා. ඉතින් එයා අර්ජුන් කොච්චර සමාව ගත්තත් ඒක පිළිගන්න ලෑස්ති උනේ නැහැ. අනු ඔයයි මගේ පළවෙනි ක්‍රෂ් එක. ඔය බඩේ ඉන්න දරුව පයින් ගහලා මට තේරුම් කරනකම් මට මේ කිසි දෙයක් තේරුන්නේ නැහැ කියලා අර්ජුන් කියනවා. කරපු ප්‍රාර්ථනාවට රෝස පාට ගවමක් ඇඳගෙන රෝස පාට සපත්තු දෙකක් දාගෙන ඉන්න ඔයාව දෙවියෝ මට පෙන්නුවා. ඒ කෙල්ලව දැකපු ගමන් මං ආදරෙන් බැඳුනානු ඒත් ටික කාලයක් යද්දි එයා ගැන මට ඉරිසියාවක් ඇතුණා. ඒ ඉරිසියාවම තමයි පස්සේ කාලෙක වෛරයක් බවට පත් උනේ. ඒ නිසායි මෙච්චර දවසක් ඔයා මගේ ළඟ ඉඳලත් ඕන් නෑ කියලා මට හිතුනේ කියලා අර්ජුන් කියනවා. ඒත් දැන් මගේ වැරද්ද තේරුම් අරගෙන ඔයාගේ ඉස්සරහට එද්දි මාව එපා කියනවද ඔයා? මට එක අවස්ථාවක් දෙන්න ඒ වෛරය ආදරයක් බවට මාරු කරන්නම් කියලා අර්ජුන් අනුගෙන් සමාව ඉල්ලනවා. ඉතින් මේ වෙලාවේදී එකපාර අනුට ප්‍රසූත වේදනාව ඇති වෙනවා. අර්ජුන් අනුව ඉක්මනට හොස්පිටල් එකට අරන් යනවා. ඉතින් බබා ඉපදෙනවත් එක්කම අම්මලා හොස්පිටල් එකට එනවා. මේෙද්දි අර්ජුන් හිනාවයගෙන එයාලව මගහැරලා එතනින් යනවා. ඉතින් තාත්තා අර්ජුන් පස්සෙන්ම ඇවිල්ලා මොකද උනේ කියලා අහනවා. කොච්චර බය වුණාද කොච්චර ඇඬුවද දන්නවද තාත්තේ කියලා අර්ජුන් අහනවා. තාත්තා අහනවා අනුද පුතේ කියලා. අර්ජුන් කියන්නේ නෑ තාත්තේ බබා කියලා. අර්ජුන් ඊළඟට තාත්තට කියන්නේ අඬද්දි කොයිතරම් හුලතලයක් තියෙනවද කියලා දන්නවද තාත්තේ කියලා. ඉතින් මේ වෙලාවේදී තාත්තා බබාද කියලා අහනකොට අර්ජුන් කියනවා නෑ තාත්තේ අනු කියලා. මගේ ඇඟිල්ලෙන් අල්ලගෙන පොඩ්ඩක්වත් අතෑරියේ නෑ දන්නවද තාත්තේ කියලා අර්ජුන් අහනකොට තාත්තා අහනවා අනුද කියලා. නෑ තාත්තේ බබා කියලා අර්ජුන් උත්තර දෙනවා. නිදිමත ඇස් දිහා බලාගෙන එකපාරක් hina වුණා. අම්මෝ ඒ හැඟීම මිල කරන්න බෑ. අර්ජුන් කියනවා. ඉතින් තාත්තා අහනවා අනුද බබාද කියලා. නෑ තාත්තේ දෙන්නම කියලා අර්ජුන් ගොඩක් සතුටින් කියනවා. පිරිමි හිතේ තියෙන ඒ හැඟීම තවත් පිරිමියෙක්ට ගොඩක් හොඳට තේරෙනවනි. ඉතින් අර්ජුන් මේ වෙලාවේදී තාත්තට කියනවා තියටර් එකට යන්න කලින් අනු ගැන ආදරයක් විතරයි තිබුණේ තාත්තේ. ඒත් ඇතුළට ගියාට පස්සේ එයා කෙරෙහි මගේ හිතේ පුදුම ගෞරවයක් ඇති වුණා කියලා අර්ජුන් කියනවා. ඒ මොනතරම් ලොකු දරාගැනිල්ලක්ද තාත්තේ කියලා අර්ජුන් අහනවා. ඉතින් තාත්තා අහනවා වේදනාවද කියලා. අනු අර්ජුන්ව දරාගත්ත හැම මොහොතක්ම මතක් කරගන්න අර්ජුන් මාවත් කියලා කියනවා. ඉතින් ඔන්න අපේ ඇස්වල කඳුලකුත් ඉතුරු කරලා ඒ ආදර කතාවටත් අර්ථයක් ගේනවා. ඔයාලා දන්නවද ඒත් අනුගේ සැරනම් අඩු වෙලා නැහැ. බබාගේ බඩු ටික අරන් අර්ජුන් පරක්කු වෙලා ආවා කියලා අනු බනිනවා අර්ජුන්ට හොඳටම. කියවිල්ල හන් ඉන්න බැරි අර්ජුන් අනුට චොක්ලට් එකක් දෙනවා. ඉතින් අනු මේක අරගෙන කියනවා චොක්ලට් එකට රැවටුණු කාලේ ගියා ඉස්සර තමයි කේන්තියයි ආදරේ දෙකම ඔයාට පෙන්නුවේ. ඒත් දැම්මට ආදරේ පෙන්වන්න මෙයා ඉන්නවා. කේන්තිය ඔයාට විතරයි කියලා ලස්සන මුණගැහිමකුත් එක්ක ඒ ආදර කතාව ඉවර වෙනවා. ඉතින් ඔන්න ඒ ආදර කතාවත් ඒ විදිහට ඉවරුණා. මගේ කියවිල්ල අහන් හිටපු ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම අපේ channel එක subscribe කරලා ඔයාලගේ මේ film එක ගැන තියෙන අදහස් අපිට comment කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් film එකක් එක්ක ආයෙ ඔයාලා හමුවට එනකන් ගිහින් එන්න. පරිස්සමින් ඉන්න.